විශේෂයෙන් කෘෂිකාර්මික ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට අධිකරු ජනාධිපතිතුමා ලබා දී තිබෙන නායකත්වයේ 2022 ආයවැය වෙනුවෙන්ම කැප වී තිබෙන අවස්ථාවකදී 2021 විමර්ධගත මුදල් මන්ත්‍රීවරුන් විසින් ව්‍යාපෘති සඳහා ලබා දීමේදී මේ ප්‍රදේශයේ ජීවත් වෙන 3000ක් පමණ නිවාසවලට මහදිවල ප්‍රජා මණ්ඩලයේ කාලයක් තිස්සේ දෙන ලද සහයෝගයේ අලුත් පියවරක් හැටියට මේ සතියට දෙවරක් පවත්වන පොළ ආහාර ද්‍රව්‍ය වලින් සමන්විතයි එය අද ජනතා අයිතියට පත් වෙනවා ඒකට නායකත්වයේ දීම ගැන ප්‍රජා මණ්ඩලයට අපේ පළාතේ පැරණිතම ප්‍රජා මණ්ඩලයටත් සමාජිකයන්ටත් ස්තුතිවන්ත වෙන අතර මේ ප්‍රදේශයේ ප්‍රජාවට ආහාර සුලභව ලබා ගැනීමට අලුත් ආහාර ලබා ගැනීමට මේ වෙළඳපොළ දක්වන කැපවීම සුවිශේෂයි. එය අපි අගය කරන්න ඕනේ සෑම දිනකට සහනය. ඉන්ධන මිල ලෝකේ හැමතැනම වැඩි වෙනවා. ඉන්ධන නාස්තියත් වැඩි. ඒ නිසා ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉන්ධන භාවිතාවට ඇතිකිරීමත් අවශ්‍ය වෙනවා. මොකද විදේශ විනිමයට තමයි ඉන්ධන ගේන්නේ. ඒ නිසා ඉන්ධන මිල වැඩිවීම මහජනයාට අමාරුයි. ඒක මම පිළිගන්නවා. නමුත් ආර්ථිකයේ නාස්තියේ දේවල් වඩා ක්‍රමවත්ව පාලනය කර ගැනීමටත් අවශ්‍ය පියවර ගණනාවක් ඇති කරන්න වෙනවා. අපේ රට ඒ වෙනුවෙන් තෙල් හදන රටක් නෙමෙයි තෙල් පවිත්‍ර කරන රටක් විතරයි තම. ඒ නිසා මේ ගැන යම්කිසි දීර්ඝ කාලීන සැලැස්මකින් ගමන් කිරීම අපි බලාපොරොත්තු වෙනවා. එතුමා දැන් ඒ සාපේක්ෂව බලොත් හැම එකක්ම මෙතන වැඩි වෙනවා එළවලු මේ බනිසෙකේ පාවෙ ඉඳන් වැඩි වෙනවා බස් ගාස්තුවේ ඉඳන්ම. ඒතර ඒක ජනතාවට මේ වෙලාවේ අසාධාරණයක් නේද සිදු වෙන්නේ. යා අවශ්‍ය එම සේවාවල් පවත්වාගෙන ආයට යම් යම් සහන අපි ලබා දීම කරගෙන යනවා. බස් පෞද්ගලික බස් සේවය බැංකු ණය ඒ මගින් ඒගොල්ලන්ගේ සේවාවල් පාත්තන කරන මේක අමාරු කාලයක්. ජාතිය අපේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටක මේ අභියෝගේ හරහා කොවිඩ් නිසා ගමන් කරන්න වෙලා තියෙනවා. පළමු ජීවිතය ආරක්ෂා කිරීම ඊට පස්සේ මහජනයාට ආහාර හා සේවා පවත්වාගෙන යාම. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ අපිට හාන්සිපුටු ජීවිතයේ කාලයක් තිබුණා. අමාරු කාලෙට ඒ අවුරුද්දක් දෙකක් ඒ තත්ත්වයට මුහුණ දෙමින් අපි යළි හිස ඔසවන ගමනකට කැපවී